දකුණු ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, චීනය, මැලේසියාව ඇතුළු ශ්‍රී ලංකාවේ රටවල ආහාරයක් ලෙසත් දේශීය ඖෂධයක් ලෙසත් දෙල් භාවිත කරනවා. තරමක් උෂ්ණ ගුණයෙන් යුක්ත වුවත් දෙල් තම්බා පොල් සමග ආහාරයට ගන්නට අපේ මිනිසුන් පුරුදු වුණේ දෙල්වල ඇති උෂ්ණ ගුණය පොල් වලින් අඩු කරන නිසා. ප්‍රධාන ආහාර වේලක් තිරිමසා ගැනීමට දෙල් ගෙඩියකට හැකි බවත් අපේ ගෘහණියන් හොඳින් දන්නවා. ඉතින් අද අප කියන්න සූදානම් වෙන්නේ දෙල්වල තිබෙන ගුණ සහ අගුණ ගැන කරුණු ටිකක්. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම video upload කළ සැනින් දැනගන්න පුළුවන්. දෙල්වල බහුලව තිබෙන්නේ පිෂ්ඨය. මීට අමතරව විටමින් C බොහෝ ප්‍රමාණයක් දෙල්වල අන්තර්ගත වෙනවා. ඒ වගේම ඉතා ඉහළ ශක්ති ප්‍රමාණයකින් යුක්ත ආහාරයක් විදිහට තමයි දෙල් ප්‍රසිද්ධ වෙන්නේ. දෙල් ව්‍යංජනයක් ලෙසත් තම්බා ආහාරයට ගැනීමටත් මැල්ලුමක් ලෙසත් තෙලේ බැද සීනි සමග හෝ පැණිදම ආහාර අමතර කෑමක් ලෙසත් පිළියෙල කර ගැනීමට අපේ ගෘහණියන් දන්නවා. කොස් මෙන්ම දෙල්ද අවුවේ වියලා කල් තබාගත හැකි. දෙල් යනු සෙම් රෝගවලට ඉතාම ගුණදායී ආහාරයක්. ශරීරයේ ප්‍රදාහ නසන ගුණයක් දෙල්වලට තිබෙනවා. තුවාල සහ ඉදිමීම් වැනි ප්‍රදාහයන් සුවවීම මේ නිසා ඉක්මන් වෙනවා. අනෙක දෙල්වල ප්‍රතිජීවක ගුණයක් තිබෙනවා. වෛරස දිලීර මර්ධනය කිරීමේ හැකියාවක් සහිතයි. දෙල් ආහාරයට ගැනීමෙන් ක්ෂය රෝගය, සන්ධිවේදනා, ආතරයිටිස්, පිළිකා රෝග, පටිපන රෝග, මැලේරියාව, පාචනීය දියවැඩියාව වැනි රෝග රාශියකට ගුණ ලැබෙන බව ආයුර්වේදයේ සඳහන්. දෙල්වල අහිතකර ගුණයන් තියෙනවා. දෙල් උෂ්ණාධික ආහාරයක්. මේ නිසා ශරීරයේ උෂ්ණ රෝග ඇති අයට උදාහරණයක් ලෙස මුඛයේ තුවාල, තොල් පැලීම, විලුඹ පැලීම, ආමාශයේ දැවිල්ල වැනි තත්ත්වයන් පවතී නම් දෙල් ආහාරයට ගැනීමෙන් මේ තත්ත්වයන් වැඩි විය හැකි. මුත්‍රා දැවිල්ල, අත්පා දැවිල්ල වැනි උෂ්ණ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන අයටත් දෙල් ආහාරයට ගැනීම සුදුසු නැහැ. කොපමණ ගුණ කෑමක්වත් දෙල් ආහාරයට ගැනීමේදී අප පරිස්සම් විය යුතුයි. ඉතින් අද අපි ඔබට ගෙනාවේ සාම්ප්‍රදායික ආහාරයක් පිළිබඳ ගුණ අගුණ ගැන කරුණු ටිකක්. තවත් මෙවන් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. එතෙක් අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්. ඔබ තවමත් අපේ චැනල් එක subscribe කර නැත්නම් දැන් ඔබට ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. තිරයේ දිස්වන හතර වටින් icon එක මත click කර subscribe කරන්න. මේ විදිහට ඔබට අපගේ නවතම වීඩියෝ ගැන දැනුවත් වෙන්න පුළුවන්.